රජයක් විදිහටත් පෞද්ගලිකවත් මගේත් රජයේත් පොදු මහා ප්‍රයත්නය සහ කැපවීම මේ රටේ ජාතීන් අතර සමගිය සංහිඳියාව සහජීවනය සහෝදරත්වයේ ගොඩනැගීම. අපිට තුවාලයක් සනීප කරන්න පුළුවන්, නමුත් හිත් සනීප කරන්න පහසු නැහැ. ඇතිවෙච්ච වෙන්වීම සහ බෙදීම, නැවත එක්කිරීම, නැවත සමගි කිරීම, නැවත සහෝදරත්වය ඇති කිරීම පහසු නැහැයි කියන එක අපිට පෙනී ගිහින් තියෙනවා. සෑම අංශයකම අන්තවාදීන් සිටිනවා. මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති තුනකින් මාසෙකින් විනාශ කරලා දැම්මේ නැහැ කිසිම රටක. නමුත් මගේ උපදෙස් අනුව ඒ ත්‍රස්තවාදීන් ඒ සංවිධානය අපි සියල්ලම විනාශ කළා. අප්‍රියල් 21 සිදුවීම අපිට වළක්වා ගන්න තිබුණා. ඒ තොරතුරු ලැබිච්ච වෙලාවේ ඒ අදාළ නිලධාරීන් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කළා නම්, ඒ පිළිබඳව හරියට මාව දැනුවත් කළා නම්, නමුත් අවසානයේ මාවත් වැරදිකාරයෙක් වුණා. මට අභූත චෝදනා නගන්න පටන් ගත්තා. ඒ තරම් කුහක තමන් නිවැරදි වෙන්න වැඩ කරන නිලධාරි පිරිසකුත් මේ රටේ හිටියා. සාමය ගෙනෙන්නේ කවුද? ඒ ඕනෑම කෙනෙකුට මම අත දෙනවා. ඒක මගේ වගකීමක් සහ යුතුකමක්. නමුත් ඒ වාටත් විවේචනය වේ. ඒවත් නොඑක් ආකාරයෙන් විග්‍රහ කරාවි. විවේචනය බොහොම පහසුයි. විනාශ වෙලා කුණු වෙලා තිබෙන මේ සමාජය සුවපත් කරන්න, යහපත් කරන එක පහසු නැහැ. මේ රටේ සියලු දේශපාලන අංශයක මතයකට එන්න ඕනේ ජාතික සමගිය පිළිබඳව. රට වෙනුවෙන් හිතලා අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ තිබෙන ප්‍රශ්නය අපි විසඳ ගන්නට ඕනේ.